ආයුබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අගෝස්තු 6 වෙනිදා උදැසන 8 සිට පළමු ප්‍රතිඵලය 6 වෙනිදා පස්වරු 4ට පෙර තම රජය කෙරෙහි ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ලබා දෙන බව සජිත් කියයි जनपति गे दक्म इधर ये टेकने अनवा तिलंग पवसाई प्रथमें देशीय पुआत देदहस विश्व महामतिवर ने चंद गणन की री मेकाटियों तो अगस्तो हाइवनदा पेरवरु अटे सिटर आरंभ करने बाबर मैतिवरन कमिशन में सभापति महिंद्र देशप्रिय महता पवसनवा ए मैतिवरन कमिशन सभा वे पैवती मात्य हमोगदी मैंने मेक तमाई अभेदी है देशीय सौख्यता देशीय वैद्य अमाता निगुत करबू गाइडलाइंस कोविड दानमे वसंगत तत्व मैतिवर्ण प्रवृत्तियों संबंध मार्गोपदेश चंद विश्व तवत्मा ऑफिशियल पोलिंग कार्ड्स नील चंद दंडी पत्रिका एक समारोह लावट नमे वरदी थी बोलवा समार लावट स्त्री पुरुष भाव वरदीला හැඳුනුම් පත්තන් කැත් වැරදිලා තියෙනවා. නමුත් ඒවා ඡන්දේ දෙමීමට බාධාවක් නෙවෙයි. හැබැයි කවුරු හරි කිව්වොත් ප්‍රකාශ පත්‍රයක් අස්සම් කරන්නයි කියලා බෑ කිව්වොත් ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිරට බලය තියෙනවා බැලට් පේපර් එකේ ඉෂු නොකර ඉන්න. ඒකම අපිට තේරෙනොත් මෙයා හොර ඡන්දකාරයෙක්. මෙයා දාන්න මහදන බලෙන් හොර ඡන්දකාරයෙක් වුණත් අපි ඡන්ද පත්‍රිකාව දෙනවා. දීලා අර ප්‍රකාශ පත්‍රයකුත් අස්සම් කරගෙන පොලිසියට දෙනවා. ඊළඟට අපිට තියෙන කරුණ මේ මාර්ගෝපදේශ වල මේක බැලූ බැල්මට ඡන්දෙ තියන්න බෑ වගේ තමයි කියන්නේ මූලික කරුණු තුන මුඛාවරණ පළඳින නිතර සැනිටයිස් කිරීම නැත්නම් සබන් යොදා අතේදීම පිරිසිදුව මීටරේ දුරත පාගෙන මේ අතර විතරක් නෑ මේ සම්පූර්ණ මීටරේක දුර තියාගන්න වෙනවා ලෝකේ කරකවන එක නවතුනොත් හරි හයියෙන් කරගෙන ගත්තොත් හරි තමයි අපිට ඡන්දෙ නොතිය ඉන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම ගෝස්තු පස්සෙන්ද ඡන්දෙ තියෙනවා අපි ප්‍රාර්ථනා කරනවා වසංගතයේ අපිට කඩා වැටෙන එකක් නැහැ කියලා කොවිඩ් පාලනය කළා ඉවරයි අපි තමයි හොඳම බය වෙන දෙයක් නැහැ කියලා තියෙන මතය හිතන් ඉන්න එපා එහෙම එකක් නැහැ පාලනය කරා ඉතාලම හොඳයි දක්ෂයි ඔක්කොම හරි නමුත් වසංගතය එන්නේ කේ අවදානම තියෙනවා මැතිවරණයට අදාළ මූලික කටයුතු තමයි මේක ආරක්ෂා කරගන්නේ විජේජෙන් දේශපාලන පක්ෂවල රැස්වීම තිබීමේදී උරෙන් උර ගැටි ජයෝ ජයෝ අපේ නායකයා කාගෙද බලවේගේ කේ කේ ඉස්සරහට පොරකකා යන්නයි කොට වීසු වෙන කෙල බිඳිති වලින් එක්කෙනෙකුට තිබ්බොත් අපි ඔක්කොම ඉවරයි ට්‍රේස් කරගන්නත් බෑ ඒකෙන්ද අපි කියනවා මේක 100කට සීමා කරන්න පුළුවන් හැමෝම නිල් පාට හරි කළු පාට හරි බෝල් පොයින්ට් එකක් අරන් එන්න ඒ ආරයගේ පෑන ඉල්ලනනම් ඒක වැඩක් නැහැ පෑන් අරන් එන හැබැයි පෑන් නැත්නම් අපි පෑන් දෙනවා අපි දීලා එයා ලකුණු ගාන පස්සේ බඳුනකට දාලා ඒක සැනිටයිස් කරමු අපි ඡන්දපොල ඡන්ද කුටිය සැනිටයිස් කරනවා මිනිත්තු 15 පාලවට ඓසෝප්‍රොපයිල් ඇල්කොහොල් නැත්නම් එතනෝල් එක කැන්ඩිඩේට් කෙනෙකුට මිලිලීටර් 12ක් අඩුම ගාන යනවා තුන් පාරක් ගැව්වොත් මම වගේ කෙනෙක් පාවිච්චි කරනවා 15ක් 20ක් විතර යනවා ඒවා 1 කෝටි 20 ලක්ෂයක් දැන් මැතිවරණ නීති වල මොනවද ලොකුවට කැඩෙන්නේ වාහන වල ස්ටිකර් ගහගෙන යවීම එක අපේක්ෂකයෙකුට පුළුවන් තමන් යන වාහනේ පමණයි එයා යන්නත් වෙන වාහන වල ගහන්න බෑ ආධාර කරුව පොටවන් යන වාහන වල ගහන්න යන්න බෑ අනේ අපේ නායකයා මෙතුමා තමයි අපේ නායකයා එතුමිය තමයි අපේ නායිකාව කියලා එතුමියට ආශිර්වාද කරලා එතුමියට ජයපතා ස්ටිකර් ගහන්න යන්න බෑ වාහන පොලිසියවත් අඩංගුඩ ගන්න අපි අවම වියදමෙන් කරන්න බලාපොරොත්තු වෙනවා අපි හැබැයි අපි හිතනවා අපට කෝටි 1000කට අඩු වියදමෙන් කරන්න හම්බුනොත් අපේ ජයග්‍රහණයක් කියලා. හයවෙන්න ගන්න උදේ 8ට පටන් ගන්න ජීර්ණය කරනවා. දැනට එහෙම තමයි ජීර්ණය කළේ. එතකොට පොස්ට් ලෝඩ් කරනකොට පස්සේ ගන්නවා. අපි පොස්ට් ලෝඩ් නොත් හයවෙන්නටම යන්න තමයි. නමුත් මීඩියා කට්ටිය නම් කැමති පොස්ට් ලෝඩ් එදා රෑ ගණන් කරනවා. अभी धन तीरने के लिए हाई वे रिचार्ज बलापुरे कोई वेलावे दमी के मं क्यू अभी दिन हतर टकाली हाई टकाली वर जिला रिचार्ज परोत को रिचार्ज ऐसे फेसबुक को अरे रिचार्ज दाना कट्टी है मुंग रिचार्ज दाना मेका मेका हंग विनस्कर एक अभी क्या अभी पलवे प्रतिपल दिन हाथ को ඔක්කොම ටික දීලා ඉවරනකොට
අපි බලාපොරොත්තු වෙන රෑ 10 වෙනකොට වත් පුළුවන් වේවි කියලා රටේ ආණ්ඩු බලයන්නේ කාටද කියලා කියන්නේ. හැබැයි ඒකත් වෙන්න පුළුවන්. If format එකේ තමයි අපි කියන්නේ. දැන් ඔබ අහනවා ඔබතුමාට දෙන්න පුළුවන්. මට නෙවෙයි කොමිෂමනේ. මගේ 5 වෙනිදා හවස වෙනකොට වීසා ඉවරලා යන්න ඕනොත් මට දෙන්න බෑනේ. ඒකින්ද කිසි දෙයක් ඉතිර කරලා කියන්නේ නැහැ මහින්ද ජප්‍රිය ඒ කාලේ විකුණලා ඉවරයි. දැනටත් විශ්‍රාම ගිහිල්ලා නේ ඉන්නේ. මගේ තනතුර විශ්‍රාමික මෙතු කරන කොමසාරිස්. තමයි රජයක් යටතේ ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ලබා දීමට කටයුතු කරන බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එනත් අණ්ඩි ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ත්‍රස්තවාදය පිළිබඳව මගේ තිබෙනවා මතයක්. මං තරයේ විශ්වාස කරනවා ඒක නිවැරදි කියලා. ඒ මතය තමයි ත්‍රස්තවාදී ක්‍රියාදාමයන් වලට හවුල් වෙන සැලසුම් කරන ඊවැගේම ක්‍රියාත්මක කරන ඒ කණ්ඩායම් සඳහා අපි අනිවාර්යෙන්ම මරණීය දඬුවම් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක මම තරයේ විශ්වාස කරන දෙයක්. අනිවාර්යෙන්ම 5 වෙනිදා ජයග්‍රහණයත් සමග අපි මේ අදාළ විධි විධාන ක්‍රියාත්මක කරනවා කියන එකත් මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. අර නීච ප්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට ගොදුරුණු කොච්චි කඩේ කටුවා පිටිය සියම් දේවස්ථාන වලට ගිහිල්ලා බලන්න. නොවැම්බර් 16 වෙනිදාන් පසුව සියලුම වැඩ එන හිටිලා. කිසිම අලුත් වැඩක් ක්‍රියාත්මක වෙලා නැහැ. කරගෙන ආපු වැඩසටහනක් සම්පූර්ණයෙන්ම එන හිටිලා. මෙතනින් අපි හැමෝටම එක නිගමනයකට එන්න පුළුවන්. එදා නොවැම්බර් 16 වෙනිදා ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක් වර්ම ලබා දුන්නේ හොඳ දක්ෂ ආණ්ඩුවක් පිහි කරලා පරිණත ජනතා සේවාවක් ඉෂ්ට කරලා. නමුත් 69 ලක්ෂයකගේ ඒ බලාපොරොත්තු සියල්ල අද සුන් වෙලා සමගි ජන බලවේගයේ ජනතාවගේ පූර්ණ ආශිර්වාදයේ පූර්ණ වර්ම ලබා දීලා. ඒ වගේම මම තමුන්නාසරට කියන්න කැමති 5 වෙනිදාට මේ රටේ ආණ්ඩු බලය අපි ලබා ගන්නකොට අනිවාර්යෙන්ම අපේ රජයක් සියලු බලතල අතට අරගෙන රාජ්‍ය බලය අතට අරගෙන මේ රට මෙහෙයවීම මේ බලතල අතට අරගෙන පැය 24ක් ඇතුළත තෙල් මිල පහත දමනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. පුද්ගලික සහ රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන සහ අවසන් කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ඊට අදාළ නිර්දේශ ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. රාජකාරිය ආරම්භ කරන වේලාවන් සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත් කරා අපේ අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්. එතුමා ඒ කමිටුව තාමත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙලා කමිටු වාර්තාව සකස් කළ තිබෙනවා. මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් ඇති වෙයි කියලා. මේ අනුව යෝජනා කරන රජයේ සේවයේ දේ 9ට ආරම්භ කරන්න කියලා. ඒ වගේම හවස 4:45 දක්වා පදීර්ඝ වෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයට යෝජනා කරනවා 9:45ට ඔවුන්ගේ සේවාවන් ආරම්භ කරන්නත් 6:45ට එම සේවාවන් අවසන් කරන්න. පාසල් වේලාව වෙනසක් වෙන්නේ නැහැ. දැනට තිබෙන වේලාවම පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමට යොදවන. ඉතින් මේ වේලාවල් 3කට මේ කටයුතු යෙදීම නිසා මම කිව්ව සමාජ දුරස්ථභාවය ආරක්ෂා වෙනවා. ඒ වගේම වාහන තදබදය අවම කර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය මීට වඩා වැඩි වෙයි කියලා. ලබන මාසෙ මේක කරන්න පුළුවන්. අපිට දැන් අපේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය මහන්සි වුණු ඒ මහන්සි වීම අනෙක් පාර්ශ්වවලින් අපිට උදව් ලැබෙයි කියලා අපි හිතනවා. පෞද්ගලික අංශයේ ඒ අදාළ හාමුදුරුවන්ගේ සංගම් මේවත් මේකට දායක වුණොත් අපිට මේ ජූලි මාසෙම මේක අවසන් කර ගන්න පුළුවන් වෙයි. වත්මන් ආණ්ඩුව ජනතාව ආර්ථිකමය වශයෙන් දැඩි පීඩාවට පත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ලැස්තු අපේක්ෂක සමන් රත්නප්‍රිය මහතා පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ රට ආර්ථික වශයෙන් ඉතාම බරපතල අඩියකට වැටිලා තියෙනවා. ආර්ථික කළමනාකරණය බිඳුවයි. රට ඉස්සරහට යන්නේ නැහැ. ජනතාව බලාපොරොත්තු වෙච්ච සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවට බිඳුවට වැටෙන ශ්‍රී ලංකාවක්, දුප්පත්කම වැඩි වෙන ශ්‍රී ලංකාවක්, මර්ධනය කැඳවන ශ්‍රී ලංකාවක්, ජන ජීවිතය විනාශ කරන ශ්‍රී ලංකාවක් බවට, නිදහස නැති කරන ශ්‍රී ලංකාවක් බවට පත් කරන්නට ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. භාණ්ඩ විල දිගින් දිගටම වැඩි වෙනවා. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ සහල් මිලවත් අඩු කරා. ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අඩු වුණා 80%කින්. නමුත් ලංකාවේ 75%කින්වත් ඉන්ධන මිල අඩු වුණේ නැහැ. ලංකාව ලෝකයේ ණය ගෙවිය නොහැකි රටවල් පහ අතරට පත් වෙමින් තියෙනවා. මේ වකවානුවේ රට දිහා බැලුවාම දකින්න පුළුවන් එකම දෙයක් තමයි අපි නැවත වසංගතයකට සූදානම් සැලසුමක් සාදලා නැති බව.
ආර්ථික සැලසුමක් ඇත්තේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම අනුව තිරසර සංවර්ධනය කරා රට ගොඩනැගීමට පක්ෂපාත භේදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක තිලංග සුමතිපාල මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මණ යපා අභිවර්ධන මහතා දෙක්ව සිටියා. සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය මේ සියලු අංශවල බෙදීම් කැඩීම් එක්ක අපි කොළ එළියක් දක්වලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයයට විශේෂයෙන්ම 3-2 බලයකට එක්කහුව වෙන මේ වෙලාවේ විවිධ තැන්වල එයා එක්කහුවමින් පවතිනවා එයාගේ ආරක්ෂාවක් තියෙනවා විශේෂයෙන් මේ අවස්ථාවේදී රටේ පැහැදිලි දර්ශනයක් තියෙන ජනාධිපතිවරයෙක් ඉන්නවා ඒ ජනාධිපතිවරයාට 3-2 බලයක් අවශ්‍යයි මේ වෙලාවේ තමයි රටේ ජනතාවක් හැටියට අපි එකට එක්විය යුතුයි ඒ නිසා ඒ කොළ එළි සංවිධානයේට අපි කියනවා කරුණාකර එකට එක්කහුවලා අපි මේ කාරණේ ඉෂ්ට කිරීම සඳහා බැඳීමෙන් කටයුතු කරන්නයි කියලා අපි පැහැදිලිව කියන්න ඕනේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල හෝ වෙන පක්ෂයක හෝ වෙන දේශපාලන නිලින කිසි කෙනෙක්ට ජාතික වැඩපිළිවෙලක් නැහැ. නමුත් ප්‍රතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන ධාරාව. එතුමා වැඩ කරන්නේ සමස්ත වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ කියන විශාල සංධානය තුල ඉඳන්. ඒ අතිවිශාල සංධානයේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. හැම කණ්ඩායමකටම ආරාධනා කරනවා තිරස සංවර්ධනයක් උදෙසා ශක්තිමත් දේශයක් ගොඩනැගීම සඳහා සියලුම අය මේ වෙලාවේ ජනාධිපතිතුමාගේ ධාරාවත් එක්ක හිට ගන්න. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.